ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වයේ හරිලේසි පාඩම් මාලාවෙන් අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්නේ ගණිතය විෂය හා සම්බන්ධ විෂය කොටස් කීපයක්. පුංචි දුල පුතාල දන්නවද, ගණිතයේදී අපිට හැඩතල, ඝන වස්තු, සමමිතික රේඛා, කෝණ කියන මාතෘකා ඔස්සේ විෂය කරුණු ඉගෙන ගන්න තිබෙනවා. පුංචි දුව පුතා දන්නවා හැඩතල. තල කියන්නේ සමතලා. සමතලා තල අපි පුංචි දුල පුතාලත් එක්ක කතා කරලා තිබෙනවා. වෘතය, වෘතය කියන්නේ රවුමක්. සම චතුරස්‍රය, හරි හතරැස් කොටුවක්. ඍජුකෝණාස්‍රය, දිගැති හතරැස් කොටුවක්. ත්‍රිකෝණය, පැති තුනක් තිබෙන කොටස, ත්‍රිකෝණාකාර කොටසක්. එතකොට අපේ පුංචි දුව පුතා ඔන්න මූලික හැඩතල හඳුනගෙන තිබෙන්නේ. එතකොට පුංචි දුව පුතේ, මේ මූලික හැඩතල කිහිපය අපිට හැම තැනකදීම දකින්න ලැබෙනවා. හොඳයි, අපේ පුංචි දුල පුතාල මතක් කරගන්නකෝ. පුංචි දුවට පුතාට නිතරම දකින්න ලැබෙන වෘත කොහෙදද දකින්න ලැබෙන්නේ? පාර දිහා බලන් ඉන්නකොට ඔන්න අපිට රථ වාහනවල රෝදවල දකින්න ලැබෙන්නේ වෘත. ඒ විතරක් නෙමෙයි පුංචි දුවේ පුතේ, අපේ දරුවෝ මේ ෆෑන් එකක්, විදුලි පංකාවක් කැරකෙන දෙස බලාගෙන හිටියොතින් අපිට පේන්නේ වෘත්තාකාර හැඩයක්. ඇත්තටම පුංචි දුවේ පුතේ, මේ විදුලි පංකාව කැරකීම ඉතා හොඳින් නිරීක්ෂණය කළොත් අපිට පේනවා හරි මැද ඉඳලා සමාන දුරින් තමයි පෙති කැරකෙන්නේ. ඔන්න ඕකට තමයි වෘතය කියන්නේ. කේන්ද්‍රය නැත්තං හරි මැද ලක්ෂ්‍ය ඉඳලා සමාන දුරකින් වටේට කැරකෙන රේඛාවට තමයි වෘතය කියන්නේ. එහෙනම් අපේ පුංචි දුව පුතා මතක තබා ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි වෘතයක හරි මැද ඉඳලා සෑම තැනකටම දුර සමානයි. හරි මැද ඉඳලා වටේ තිබෙන ඕනෑම තැනකට දුර සමානයි. තව විදියකට අපේ පුංචි දුව පුතාට මතක් කළොත, හරියටම රවුම තිබෙනවා නම් විතරයි අපි වෘතයක් කියලා කියන්නේ. එතකොට පුංචි දුව පුතේ, මේ විදිය වෘතයක් අපිට පුළුවන් පිගානක් තියලා ඇඳගන්න, බෝතලයක්, ටින් එකක් තියලා අපිට ඇඳගන්න පුළුවන්. අන්න එහෙම ඇඳගෙන අපිට පුළුවන් ඒක කපා ගන්න. එහෙම කපලා අපේ පුංචි දුව පුතා උත්සාහ කරලා බලන්න මේ වෘත්ත හැඩය එක මත එක සිටිනසේ නමන්න. ආයිත් දිගහැරලා ආයි නමන්න. ඔය නැමුම් වාරවලට අපි කියනවා සමමිතික රේඛා කියලා. එහෙනම් පුංචි දුව පුතේ, ඔන්න අපි හැඩතලයක් ලෙස වෘත්තය හඳුනගත්තා වගේම එම වෘත්තය තුල අපට දැකගන්න ලැබෙන සමමිතික රේඛා පිළිබඳවත් අවධානය යොමු කළා. ඉතින් හොයලා බලන්නට ඕනේ කොපමණ සමමිතික රේඛා ප්‍රමාණයක් වෘත්තය තුන දැකගන්න පුළුවන්ද කියලා. එතකොට අපි සම චතුරස්‍රය පිළිබඳවත් එහෙමම අපිට කතා කරන්න පුළුවන්. සම චතුරස්‍රයටත් අපිට පුළුවන් එක මත එක පිහිටන ආකාරයේ පිළිබඳව, නැත්නම් එක මත එක පිහිටන වාර ගණන බලන්න. එතකොට පුංචි දුව පුතේ, අපිට එක මත එක සමමිතික රේඛා හමු වෙනවා සම චතුරස්‍රය තුල හතරක්. පුංචි දුව පුතේ, අපි ඍජුකෝණාශ්‍රයක් ගෙන එම ඍජුකෝණාශ්‍රය තුල සමමිතික රේඛා ගණනය කරන්න ගියොත් එක මත එක තියලා නමලා බැලුවොතින් අපිට පෙනෙන්නේ සමමිතික රේඛා දෙකයි. ඔන්න මතක තියාගන්නට ඕනේ සමමිතික රේඛා කියන්නේ එක මත එක පිහිටනසේ නැමුවාම එක පැත්තකින්වත් එළියට ඇදුණු කොටස් තිබෙන්නට බෑ. එතකොට ඒ විදිහට බැලුවාම තිරස් අතට සහ සිරස් අතට, දිග අතට සහ උස අතට,
එක මත එක නැවෙනවා මිසක එකිනෙකට විරුද්ධ වූ කෝණ හරහා නැමුවට ඍජු කෝණ ආශ්‍රේ සමමිතික වෙන්නේ නැහැ. එතකොට පුංචි දුවේ පුතේ අපි ත්‍රිකෝණයක් අරගෙන බැලුවොතින් හරියටම සමාන පැති තුනක් සහිත ත්‍රිකෝණයක් නම් විතරයි අපිට හරිමැදින් නමලා සමමිතික රේඛා ඇති කරගන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට හරියටම පැති තුනම දිගින් සමාන ත්‍රිකෝණයක් කපා ගත්තොත් අපට එම ත්‍රිකෝණය තුල සමමිතික රේඛා තුනක් සකස් කරගන්න නැත්නම් නමා ගන්න පුළුවන්. යම් වෙලාවක පුංචි දුවේ පුතේ අපේ ත්‍රිකෝණයේ පැති දෙකක් විතරක් දිගින් සමාන වෙනවා නම් අපිට පුළුවන්කම තිබෙන්නේ එක සමමිතික රේඛාවක් ඇති වෙනසේ නමන්නට විතරයි. එහෙනම් පුංචි දුවේ පුතේ අපි මේ වගේ රූප අරගෙන ප්‍රධාන හැඩතල ටික විතරක් නෙමෙයි සාක පත්‍ර වෙන්න පුළුවන්, මිනිස් රූප වෙන්න පුළුවන්, සමනල්ලුන්ගේ වෙනත් සතුන්ගේ රූප වෙන්න පුළුවන්, අපි අඳින ලද වෙනත් ඕනෑම චිත්‍රයක් එක මත එක සිටිනසේ නම ලබලන්නට ඕනේ එම රූපය සමමිතික වෙනවද කියලා. ඒ වගේම අපිට සමමිතික රූප ඇති වෙන ආකාරයේ චිත්‍ර නිර්මාණය කරගන්නත් පුළුවන්. ඔන්න මම අපේ පුංචි දුව පුතාට පුංචි ක්‍රියාකාරකමක් කියනවා කරලා බලන්න. අපි කඩදාසි කොලයක් අරගෙන එම කඩදාසි කොලේ මැදට තින්ත ටිකක් වත් කරලා එම තින්ත වැටිච්ච තැනින් හරියටම කඩදාසිය දෙකට නමනවා. නමලා අපි අතින් පිරිමැදලා ටික වෙලාවක් වේලෙන්ට තියලා දිගහැරලා බැලුවොත් ඔන්න අපිට පේනවා එම නැමුම් ධාරයේ දිගේ දෙපසට සමමිතික රූපයක් මැවිලා තිබෙනවා. ඉතින් එහෙනම් අදට අපේ පුංචි දුල පුතාලගෙන් සමු ගන්නව නැවත අපි හෙටත් අපේ පුංචි දුල පුතාලත් එක්ක අලුත් පාඩමකින් සම්බන්ධ වෙනවා. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි